නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේහි මේ ප්‍රියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අභින්නං පච්ච වෙක්කී තබ්බං තී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවා කාමී සුපින්වතුනි අද හිමිදිරියේ දහම් සිතුවිලි තුලින් ඔබ හැම දිනාටම බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් බිඳක් දේශනා කරලා ජීවිතයට ධර්මයෙන් පිහිටක් පිළිසරණක් ආලෝකයක් සලසා දීමටයි බලාපොරොත්තු වෙන්නේ අපි බුදුබණ හැටියට දේශනා කරන්නේ ඔබ බුදුබණ හැටියට ශ්‍රවණය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මොකද්ද භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය මේ ලෝකය පිළිබඳව සත්‍ය අවබෝධය අපේ ඥානණයට ගෝචර නොවෙච්ච අපි එච්චර හිතන්නේ නැති අපි හිතන්න උත්සාහ නොකරන මේ ලෝකේ සත්‍යයක් තියෙනවා අන්න ඒ සත්‍යයේ රිද්මය ඒ සත්‍යයේ හැඩය තමයි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා අවබෝධ කරගෙන දේශනා කරන්නේ. පින්තුනි මේ ලෝකයේ සත්‍යයට අනුව මිනිස්සුන්ගේ චින්තනය සකස් කිරීමයි බුදු කෙනෙකු පහළ වීමේ සංසිද්ධිය. එහෙම නැත්නම් බුදු කෙනෙකු පහළ වෙන්නේ මේ ලෝකයේ සත්‍යයේ හැඩයට අනුව සත්‍යයගේ චින්තනය සකස් කරන්. ඔබේ ජීවිතේ යම් කාරණයක් නිසා ඔබ දුකටපත් වුණා නම් ශෝකයටපත් වුණා නම් ඇඬුවනම් වැළපුණා නම් විඩාවට පීඩාවටපත් වුණා නම් එහෙම උනේ අන් කිසිම හේතුවක් නිසා නෙවෙයි ලෝකේ සත්‍යයට අනුව ඔබ හිත හදාගත්තේ නැති නිසා ඔබ යම් විටක සතුටු වුණාන් සන්තෝෂයටපත් වුණා නම් ඔබ ප්‍රීතියෙන් ජීවිතේ ගත කරා නම් ඒ ලෝකේ සත්‍යයට අනුව ඔබ හිත හදාගත්ත තැන පින්වතුනි බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා කරන්නේ මේ ලෝකයේ සත්‍යයට අනුව හිත හදලා සත්වයා සතුටින් සන්තෝෂයෙන් සැනසුමින් නිවීමෙන් තබන එක. එනිසා අපි හැම දිනාටම හරි වැදගත් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය තේරුම් ගැනීම. පින්වතුනි අපි හැම දිනෙකම ජීවිතේ ගත කරන්නේ එකම අරමුණක් සිතෙහි දරාගෙන ඒ තමයි සැනසුමක් ලබනවා කියන කාරණය. අපි කන්නේ බොන්නේ, අඳින්නේ පළඳින්නේ, ගෙවල් දරවල් හදන්නේ, ඉගෙන ගන්න, රැකී රක්ෂා කරන්නේ, මෙකී නොකී මේ ජීවත් වෙනවා කියලා යම් වැඩ කොටසක් කරනවද? ඒ සියලුම වැඩවලින් අපි බලාපොරොත්තු වෙන පරමාර්ථය තමයි. එවනතා අන්තිම ඉලක්කය තමයි සැනසුමක් සතුටක්. පින්තුනේ යම් කෙසේ කෙනෙකුට පරිපූර්ණ වශයෙන් ජීවිතයේ සැනසුමෙන් යුතුව සතුටෙන් සන්තෝෂයෙන් යුතුව ගත කරන්න නම් එයාගේ ජීවිතය වටා ධර්මතාවයන් හතරක් දියුණු විය යුතුයි සංවර්ධනය විය යුතුයි මොනවද ඒ ධර්මතාවයන් හතර පළවෙනි එක තමයි කායික යහපැවැත්ම කෙනෙකුට සතුටෙන් සන්තෝෂයෙන් සැනසුමින් නිදුක්ව නිරෝගීව ජීවත් වෙන්න නම් කායික යහපැවැත්ම අවශ්‍යයි දෙවෙනි එක තමයි මානසික යහපැවැත්ම මානසික යහපැවැත්ම කියලා කියන්නේ දැනුම බුද්ධිය පොදවා ගැනීම. තුන්වෙනි එක සමාජීය යහපැවැත්ම. හතරවෙනි කාරණේ තමයි ආධ්‍යාත්මික යහපැවැත්ම. මෙන්න මේ ධර්මතාවයන් හතර යම් කිසි කෙනෙකුගේ ජීවිතය තුළ සංවර්ධනය වෙලා නම් ප්‍රවර්ධනය වෙලා නම් අන්න එයාට කියන්න පුළුවන් පරිපූර්ණ වෙච්ච සැනසුමට නිවීමට සුවයට සුඛිත මුදිත භාවයට පත් වෙලාය කියලා. දැන් මේ ධර්මතාවයන් හතර හරියට ශක්තිමත් කුළුණු හතරක් මත ගොඩ නැගිච්ච ගෘහයක් වගේ. දැන් ඒ කණු හතර ශක්තිමත් නම් ගොඩ නැගිල්ල පිළිබඳව අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්. කණු හතරේ එක කණුවක් හරි දුර්වල නම් ඒ ගොඩ නැගිල්ල පිළිබඳව නැත්නම් ඒ ගෘහය පිළිබඳව
අපිට ප්‍රශ්නයක් තියෙනවා. පින්වතුනි මේ කණු හතර ශක්තිමත් වෙනවා වගේ මේ ධර්මතාවයන් හතර ශක්තිමත් වීම තුළ අපේ ජීවිතයේ නැමැති ගෘහය ශක්තිමත් එකක් බවට පත් වෙනවා. මොනවාද? කායික යහපැවැත්ම, මානසික යහපැවැත්ම, සමාජීය යහපැවැත්ම, ආධ්‍යාත්මික යහපැවැත්ම. ලෝක සෞඛ්‍ය සංවිධානය පරිපූර්ණ නිරෝගී භාවය මනින්නේ මේ ධර්මතාවයන් හතර සමව ගොඩනැගිච්ච තැන. පින්තුනි මේ ධර්මතාවයන් හතරෙන් කීපයක් පිළිබඳව අපිට සැලකිල්ලක් තියෙනවා. දැන් කායික යහපැවැත්ම කියලා කියන්නේ කයේ නිරෝගීකම. අපි ඒ පිළිබඳව අප්‍රමාණ සැලකිල්ලක් දක්වනවා, උනන්දුවත් තියෙනවා. අපි කවදාවත් මේ ශරීරයේ ලෙඩ කරන, ශරීරයේ දුකටපත් කරන ආහාර පාන ආදේශ කරන්නේ. අපි නිතරම උත්සාහ කරන්නේ සෞඛ්‍ය සම්පන්න, ගුණ සම්පන්න ආහාර පාන මේ ශරීරයට ආදේශ කරන්න. එනිසා අපි හරිහම්බ කරන සියලුම සේසත අපි වියහියදම් කරලා කඩවල් ගාන ගිහිල්ලා අපි ගුණවත් ආහාර මිලදීගෙන උයලා පිහලා අනුභව කරනවා. ඇයි? නිරෝගී භාවය සතුටෙන් ජීවත් වෙන්න කාරණයක් නිසා. ඒක වැරදි නෑ. කෙස් ගහේ ඉඳන් අපි පුදුමාකාර සන්තර්පණයක් කරනවා කය සුවපත් කරගන්න, කය ලස්සනට තියාගන්න, කය නිරෝගීමත්ව තියාගන්න. ඒක වැරදි නෑ. මොකද සතුටෙන් සන්තෝෂෙන් සැනසුමේ නිදුක්ක නිරෝගීව ජීවත් වෙන්න කැමති කෙනෙක් එසේ කළ යුතුයි. කායික යහපැවැත්ම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම මානසික යහපැවැත්ම පිළිබඳවත් අපේ අප්‍රමාණව සැලකිල්ලක් තියෙනවා. දැනුම බුද්ධිය ඇති කරගන්න අපි කොච්චර වෙහෙසෙනවද? පුංචි කාලේ ඉඳන් අපි දේශීය වශයෙන්, විදේශීය වශයෙන් යොමු වෙලා අධ්‍යාපනය ලබනවා. දැනුම බුද්ධිය ඇති කරගන්න. මොකද කෙනෙකුට දැනුම බුද්ධිය තිබුණොත් තමයි අවස්ථානුකූලව තීරණ ගන්න පුළුවන් වෙන්නේ. ස්ථානෝචිත ප්‍රඥාව. ඉතින් යම් සංසිද්ධියක් හමුවේ තීරණ ගන්න අවැසි මනසක් කෙනෙකුට සකස් වෙනවා නම් ඒක පහසුවෙන් ජීවත් වෙන්න උපකාරයක් වෙනවා. සැනසුමින් ජීවත් වෙන්න උපකාරයක් වෙනවා. ඉතින් දැනුම බුද්ධිය නැති තැන අපිට දුකෙන් තමයි, රෝගයෙන් තමයි ජීවිතේ ගත කරන්න වෙන්නේ. ඒ නිසා අපි හැමදෙනා තුළම සැලකිල්ලක් තියෙනවා මේ දැනුම බුද්ධිය මානසික යහපැවැත්ම ඇති කරගන්න. තුන්වෙනි කාරණේ පිළිබඳවත් අපේ සැලකිල්ලක් තියෙනවා, සමාජීය යහපැවැත්ම. දැන් මෙතන ඉන්න කිසිම කෙනෙක් කැමති නැහැ නපුරු, අසත්පුරුෂ, අදුෂ්ට, දුෂ්ට, ඒ වගේම අකාන්ත පුජ්‍යලයන් ඇසුරු කරන්න. මොකද ඒ වගේ නපුරු පාපමිත්‍ර, අසත්පුරුෂ පුජ්‍යලයන් සමාජයේ ඇසුරු කළොත් අපිට සැනසුමින් ජීවත් වෙන්න බෑ. එනිසා අපි හැම මොහොතකම උත්සාහ කරනවා බොහොම සත්පුරුෂ, කල්යාණ මිත්‍ර පුජ්‍යලයන් සමාජයක් ඇසුරු කරන්න. මොකද එසේ ඇසුරු කළොත් තමයි අපිට සතුටෙන් සැනසුමින් සන්තෝෂෙන් ජීවිතේ ගත කරන්න පුළුවන් වෙන්නේ. එනිසා සමාජීය යහපැවැත්ම පිළිබඳවත් අපේ දැඩි සැලකිල්ලක් තියෙනවා. දේශීය වශයෙන්, විදේශීය වශයෙන් සමහරු සමාජ ස්තරයන් ගොඩනගාගෙන බොහොම සතුටෙන් සන්තෝෂෙන් ජීවත් වෙනවා. ඒක වැරදි නෑ. ඒක හරි හොඳයි. හැබැයි මේ යහපැවතුම් තුන කොච්චර තිබුණත් යම්කිසි කෙනෙකුට ආධ්‍යාත්මික යහපැවැත්ම නැත්තම්. මොකද්ද මේ ආධ්‍යාත්මික යහපැවැත්ම කියලා කියන්නේ? ලෝකයේ සත්‍යයට අනුව හිත හදා ගැනීම. පින්තුනි ලෝකයේ සත්‍යයට අනුව හිත හදාගන්නේ නැතිව අපි කොච්චර කායික යහපැවැත්ම පිළිබඳව, මානසික යහපැවැත්ම පිළිබඳව, සමාජීය යහපැවැත්ම පිළිබඳව හිතුවත් ඒ ජීවිතේ පූර්ණ නැහැ. ඒ ජීවිතයේ පරිපූර්ණ සම්තෘප්තියට, සැනසුමට, නිවීමටපත් වෙච්ච ජීවිතයක් නෙවෙයි. අර කණු හතරේ එක කණුවක් දුර්වල වුණා වගේ. ශක්තිමත්ම කණුව තමයි ආධ්‍යාත්මික සංවර්ධනය, ආධ්‍යාත්මික යහපැවැත්ම. ඉතින් ලෝකේ සත්‍යයට අනුව හිත හදාගන්න තමයි බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ. නිසා බුදුරජාණන් වහන්සේට කියනවා නමක් ආධ්‍යාත්මීය ගුරුවරයා, ස්පිරිචුවල් ටීචර්. එතකොට භාග්‍යතුන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ කය හදන විදිහවත්, දැනුම බුද්ධිය ඇති කරගන්න විදිහවත්,
සමාජය ස්තර ගොඩනගන විදිහවත් කියලා දෙන්න නෙවෙයි. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ මේ ශක්තිමත්ම කණුව ශක්තිමත් කරන්න. එතකොට මේ ලෝකේ සත්‍යයට අනුව යම් කිසි කෙනෙක් හිත හදාගත්තාම එයාගේ ජීවිතය බොහොම සුන්දර ජීවිතයක්, ලස්සන ජීවිතයක්, ප්‍රියකර ජීවිතයක් බවට පත් වෙනවා. මොකද්ද මේ ආධ්‍යාත්මික යහපැවැත්ම කියලා කියන්නේ? පින්වතුනි, අපි මෙන්න මේ විදිහට ඔබත් සමග නිදසුන් කීපයක් සාකච්ඡා කරලා අපි තේරුම් ගනිමු අපේ ආධ්‍යාත්මික යහපැවැත්ම කොයි තරම් දියුණු එකක්ද කියලා. මොකද කය පිළිබඳව අපිට පෙනුනට, දැනුම බුද්ධිය පිළිබඳව අපිට දැනුනට, සමාජ ස්තර ගොඩනගාගෙන තියෙන විදිහ අපි තේරුම් ගත්තට, තවත් කෙනෙකුට තවත් කෙනෙකුගේ ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳව කියන්න පුළුවන් කමක් නැහැ. ඒක තම තමා සතු වෙච්ච සක්‍යතාවයක්, හැකියාවක්. යම්කිසි කෙනෙකුගේ ආධ්‍යාත්මික සංවර්ධනය කෙසේද කියන වග අවබෝධ කරගන්න පුළුවන් ලෝකයේ සත්‍ය ධර්මතා හමුවේ ප්‍රතිචාර දක්වන විදිහට අනුව. ඒතර මේ ලෝකයේ සත්‍ය ධර්මතා වයසටපත් වීම, ලෙඩටපත් වීම, මරණයටපත් වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතු වීම, අපි කැමති වෙන දේ අපිට ඕන විදිහට නොපැවතීම, මේ සත්‍ය ධර්මතා. ඒ වගේම ලාභය, අලාභය, ආයසයස, නින්දා ප්‍රශංසා, සැප දුක, මේවා මේ ලෝකේ තියෙන සත්‍ය ධර්මතා. වෙනස් වීම, දුකටපත් වීම, තමාගේ වශයෙන් පවත් ගන්න බැරි බව මේ ලෝකේ කිසිම දෙයක්. මේවා මේ ලෝකේ පවතින සත්‍ය ධර්මතා. මෙන්න මේ සත්‍ය ධර්මතාවයන් හමුවේ කෙනෙකු ප්‍රතිචාර දක්වන විදිහට අනුව අපිට තේරුම් ගන්න පුළුවන් එයා ආධ්‍යාත්මික සංවර්ධනය කොච්චර දියුණු කරගෙන තියෙන කෙනෙක්ද කියලා. පිඟතුනි, ඔබ නිකමට හිතන්න, ඔබ උදෑසන මේ ඇඳෙන් පැදුරෙන් නැගිටිනවා, ඔබ රාත්‍රී නින්දට ගියා උදෑසන නැගිටින බලාපොරොත්තුවෙන්. හැබැයි ඔබ නිකමට හිතන්න, උදෑසන නැගිටිනකොට ඇඳෙන් පැදුරෙන් ඔබට නැගිටින්න බෑ. අත උස්සන්න බෑ, කකුල උස්සන්න බෑ, ඇඟ උස්සන්න බෑ. ඔබට දැනෙනවා වෙනසක්. ඒ වෙනස කොච්චරද කියනවා නම්, ඔබට සිද්ධ වෙනවා ඒ මොහොතේ සිට ජීවිතාන්තයේ දක්වා එම ඉරියව්වෙම ඉන්න. ඔබේ ජීවිතය ඔත්පල වෙලා. ඔබට දැන් නැගිටින්න බෑ, අතක් උස්සගන්න බෑ, කකුලක් උස්සගන්න බෑ. එතකොට ඒ මොහොතේ ඉඳන් ජීවිතාන්තයේ දක්වා තවත් කෙනෙකුගේ හවුහරණක් යටතේ ඇඳකට වෙලා පුටුවකට වෙලා ඔබට ඉන්න සිද්ධ වෙලා. දැන් නිකමට හිතන්න, මේක වෙන්න බැරිද කියලා? රෑ සුවසේ නිදාගත්තා, උදේ නැගිටිනවා කියලා හිතාගෙන උදේ පාන්දර ඇඳෙන් නැගිටිනකොට, පැදුරින් නැගිටිනකොට නැගිටින්න බෑ, ඔත්පල වෙලා. ඔබ නිකමට හිතන්න, එහෙම දෙයක් වෙන්න බැරිද ඔබේ ජීවිතයට ඊළඟ මොහොතේ? අද උදේ නැගිටිනකොට, හෙට උදේ නැගිටිනකොට එහෙම දෙයක් වෙන්න පුළුවන්, 100%ක් වෙන්න පුළුවන්. ඒ වගේ ලෝකයක තමයි පින්වතුනි අපි මේ ජීවත් වෙන්නේ. ඊළඟ මොහොත පිළිබඳව නියම විදිහට අපිට නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ, කොයි වගේ විදිහට පවතීද කියලා. එතකොට ඔබට එබඳු අත්දැකීමක් ලැබුණොත්, උදෑසන ඇඳෙන් නැගිටිනකොට කකුල උස්සගන්න බෑ, ඇඟ උස්සගන්න බෑ කියලා, ඔබ ඒ සංසිද්ධිය හමුවේ කොයි වගේ ප්‍රතිචාරයක් දක්වාවිද? ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ හිතනවා මෙහෙම දේවල් වෙනවා තමයි, මේක ලෝකේ පවතින ඇත්තක්, මම බලාපොරොත්තු වුණා මේක. මෙහෙම හිතලා උපේක්ෂාවටපත් වෙනවා. ඔබ සතුටින් ඒ සංසිද්ධිය බාර ගන්නවා. ඒ එක ක්‍රමයක්. අනිත් ක්‍රමේ තමයි එබඳු දෙයක් ඔබ අත්දැක ගමන් සෝචති, ශෝක කරනවා, විලපති, වැළපෙනවා, කම්පති, කම්පා වෙනවා, උරත් තායි කන්දති, පපුවට අත් දෙකෙන් ගහ ගන්නවා, සම්මෝහං ආපජ්ජති, සිහිමුලාවට පත් වෙනවා. පින්වතුනි, ඔබ නිකමට හිතන්න ඔය ප්‍රතිචාර දෙකෙන් ඔබ මොන ප්‍රතිචාරයද දක්වන්නේ කියලා. මේ ලෝකේ බොහෝ දෙනෙක් පින්වතුනි එබඳු සත්‍ය සංසිද්ධියක් හමුවේ, විය යුත්තක් හමුවේ, බලාපොරොත්තු විය යුත්තක් හමුවේ අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, පසුතැවෙනවා. ඒක තමයි ඇත්ත කතාව.
ඔබ රාත්‍රියේ නිදාගෙන උදේ නැගිටලා gedare innata katha karanna kata harinokota kata hariyata obe katin wacana pita wenna oba golu vela ara jeevithaanthaye dakwa obata siddha wenawa goluwek widita jeevath wenna mehema deyak wenna berida 100%ක් වෙන්න පුළුවන් අපිට ඊළඟ මොහොත ඊළඟ ෂණය මේ විදිහටම ඉඳී කියලා කවදාවත් විශ්වාස කරන්න බෑ. ඒ බඳු අනිත්‍ය වෙච්ච, ඒ බඳු අනාත්ම වෙච්ච ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒක තමයි මේ ලෝකයේ පවතින රිද්මය. මේ ලෝකයේ පවතින සත්‍ය ඒක තමයි. ඒතර ඒ බඳු දෙයක් ඔබට සිද්ධ වුණායි කියලා දැනෙච්ච මොහොතේ ඔබ ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ක්‍රම දෙකයි. එකක් තමයි මේ වෙච්ච දේ ඇත්ත තමයි. මේක මම බලාපොරොත්තු වුණා. මේ ලෝකයේ පවතින ඇත්ත කතාව මේක තමයි. ඊළඟ මොහොත ගැන විශ්වාස කරන්න බෑ. ගුලුවෙක් වුණා. තව ක්‍රමයක් තමයි ඔබ අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, පසුතැවෙනවා. පපුවට අත් දෙකෙන් ගහ ගන්නවා. සිහිමුලාවටපත් වෙනවා. මේ මෑත කාලයේදී නුවර ප්‍රදේශයේ විශේෂඥ වෛද්‍යවරයෙක් තමන්ගේ දරුවෝ දෙන්නයි බිනිඳයි එක්ක රැකියාවට පිටත් වෙනවා උදෑසන. වාහනේ යනකොට වාහනේ අනතුරකටපත් වෙනවා. දරුවෝ දෙන්නයි ප්‍රිය බිරිඳයි එතනම මරණයටපත් වෙනවා. වෛද්‍යවරයා සුළු තුවාල ලැබලා බේරෙනවා. දැන් මේ වෛද්‍යවරයා කායික යහපැවැත්ම ගැන හොඳට දන්න කෙනෙක්. ඒ වගේම කායික යහපැවැත්ම හොඳට ආරක්ෂා කරගත්ත කෙනෙක්. මානසික යහපැවැත්ම ඇතින් විශේෂඥ වෛද්‍යවරයෙක්. එයාගේ වෛද්‍ය ශාස්ත්‍රීයට අනුව එතුමා මහාචාර්ය කෙනෙක්. ඒ වගේම සමාජයේ යහපැවැත්ම ගැන ගන්නකොට ඒ වෛද්‍යතුමා දේශීය වශයෙන් විදේශීය වශයෙන් විශාල සමාජ ස්තරයන් ගොඩනගා ගත්ත කෙනෙක්. යහපත්. නමුත් ඒ සත්‍ය සංසිද්ධිය හමුවේ දැන් ඔබ නිගමනට හිතන්න ඒ වෛද්‍යවරයා මුහුණ දුන්නේ ඇත්ත කතාවකට නෙවෙයිද? ඇත්ත කතාවකට. වියයුත්තකට නෙවෙයිද? වියයුත්තකට. බලාපොරොත්තුෙන් සිටිය යුත්තකට නෙවෙයිද? බලාපොරොත්තුෙන් සිටිය යුත්තකට. නමුත් කොයි යහපැවැත්ම තිබුණත් ආධ්‍යාත්මීය යහපැවැත්ම නොතිබිච්ච නිසා ඒ කියන්නේ ලෝකයේ සත්‍යයට අනුව හිත හදාගත්තේ නැති නිසා ඒ වෛද්‍යවරයා පුංචි දරුවෙක් වගේ සෝචති ශෝක කරා විලපති වැළපුණා කම්පති කම්පා වුණා පරිදේවීති විලාප තිබ්බා උරත්තායි කන්දති පොළොවේ පස් කක විලාප තිබ්බා අන්තිමටම සම්මෝහං ආපජ්ජති සිහිමුලාවටපත් වුණා ඒ වෛද්‍යවරයා අවසන් ජීවිතේ ගත කරන තාක්කල් මානසික රෝගියෙක් විදිහට තමයි ජීවත් වුනේ. දන්වැල් වලින් කකුල් ගැට ගහලා තමන්ගේ මසූචි අපවිත්‍ර දෑ ඇඟේ තවරගෙන ජීවත් වුනේ. දැන් එයාගේ මරණය ලාමකද අලාමකද කියලා බලන්න. ඒ මරණය ලාමක මරණයක්. ලාමක මරණයක් කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් මරණාසන්න මොහොතේදී රාගයෙන් දේශයෙන් මෝහයෙන් වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යා පලිගැනීම් ආදී මේ අකුසල චේතනා සහිතව නම් එයා මරණයටපත් වෙන්නේ. ඒක ලාමක මරණයක්. ලාමක මරණයක ඊළඟ තියෙන ඉරණම තමයි දරුණු චුතිසිතත් එක්කම ප්‍රතිසන්දි ලබනවා තවත් භවයක. හැබැයි ඒ චුතිසිතට ඇදිලා ආවේ අකුසල කර්ම වේගයක් නම් එයාගේ ප්‍රතිසන්දියත් ඒ ආකාරමයි. ඒ කියන්නේ අකුසලයෙන් පිරිච්ච ඒවන් නිරයන් ඒවන් පෙත්ති විසයන් ඒවන් තිරච්චීන යෝනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එබඳු අකුසල සිතවිලි සහිත කෙනෙක් මරණයට පත් වුණොත් නිරයේ ප්‍රේත ලෝකයේ අසුර ලෝකයේ ජීවිතය ගත කරනවා කියලා යලි භවයක් ලබනවායි කියලා. එනිසා පින්වතුනි මේ ලෝකයේ සත්‍ය හැඩයට අනුව සත්‍ය කතාවට අනුව සත්‍ය රිද්මයට අනුව අපි චින්තනය සකස් කරගත යුතුයි. ඒ සඳහා කුමක්ද කළ යුත්තේ? ලෝකයේ හැඩයට අනුව හිත හදාගන්න කුසලතා පූර්ණය කළ යුතුයි. බුදුදහම පුරාවටම තියෙන කුසල් දියුණු කිරීම. අන්න එබඳු කුසලතාවයක් තමයි අද ධර්ම පරයාය විදිහට මන් තෝරගත්තේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සබ්බේහි මේ ප්‍රියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අභින්නම් පච්ච වෙක්කිතම්මං. අභින්නම් පච්චවෙක්කි තබ්බං කියලා කියන්නේ නිතර නිතර සිහිපත් කරන්න. මොකක්ද? සබ්බේහි මේ ප්‍රියෙහි මනාපේහි. අපි ප්‍රියමනාප විදිහට සලකන සියලුම දේ මොනවද? මේ ප්‍රියමනාප විදිහට සලකන සියලුම දේවල්
බුදුදහමට අනුව කියනවා ධර්මතා 12ක්. අභ්‍යන්තර වශයෙන් 6යි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. අපි මේ 6ට ප්‍රිය නැද්ද කියලා බලන්න. ඊළඟට ඒ ඉන්ද්‍රියන්ට අරමුණු වන බාහිර ආරම්මණයන් 6. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම. අපි මේවට ප්‍රිය නැද්ද? ඇහැට පේන රූප කියලා කියන මේ සියල්ලක්ම ඔබේ ස්වාමියා, බිරිඳ, දුව, දරුවෝ, වතු පිට රන් දෙදී මුතුමැණික් යාන වාහන ඉඩකඩම් කියන මේ සියල්ලම තමයි ඇහැට පේන දේවල්. මේවට ප්‍රිය නැද්ද කියලා බලන්න. ප්‍රියයි. ඒ ප්‍රිය සියලුම දේවල් වල ස්වභාවය මොකද්ද? හැම මොහොතකම නානා භාවෝ වෙනස් වෙනවා, විනා භාවෝ විනාශස් ස්වභාවයට පත් වෙනවා. මෙන්න මේ කාරණේ, මේ සත්‍යයේ රිද්මය, මේ සත්‍යයේ හැඩය, මේ සත්‍යයේ ලක්ෂණය භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරනවා. අභින්නම් පච්චවේකිතබ්බං නිතර නිතර සිහිපත් කරන්න කියලා. ඒ නිසා ඔබට අපි සෙත් පතනවා, ආශිර්වාද කරනවා. මේ උදෑසන ඔබේ ජීවිතයට, ඔබේ ආධ්‍යාත්මය තුළ මේ කුසලතා ධර්මය දියුණු කරගන්න, ඔබට සැනසුමෙන්, සුවයෙන්, සාන්තිය නිවීමෙන් ජීවිතය ගත කරන්න පුළුවන් වේවි. ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා.